मार्ग नीति उल्लंघन संबंधित अडमुदल इहल दमीमटेरहिव बस संगम किहिपयक ऐतुलु प्रवाहन क्षेत्रयट संबंध वृत्ति समिति 28ක් ලබන පළමුවෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ තම සංගමය එම වර්ජනය සඳහා සහාය නොදක්වන බවයි. අය අවමද අඩිය රුපියල් 20යි. ඒක රුපියල් 2500යි කියලා කිව්වාම අපි වැඩ වර්ජනයක් සාපිත කරන්න කටයුතු කරා. ඊට පස්සේ අමාත්‍යවරයා හේතුපාදකයක් ගත්තේ රටේ සිදුවුණු මාර්ග අනතුරු අඩු කරන්න කියලා. ඒ සඳහා අපේ අකමැත්තන් නොමැති බවත් අපි ප්‍රකාශ කරා. මේ ගැමුණු විජේරත්න ලංකාවේ ඉන්න සියලුම රියදුරංග පාවලා දීලා එක නීතියක් ගේනවා. 2500 එපා කියලා ගිහිලා 25000ක් තමයි එළියට අරන් මිනිහා එන්නේ. රටේම ඉන්න රියදුරංගේ විරෝධතාවයක් තියෙනවා ගැමුණු විජේරත්නට. කරන්න පුළුවන් දෙයක් නැහැ ගැමුණු විජේරත්නට. මේ මිනිහා හැමදාම අධිකරණයට යන්න මොකද එහෙම ඇමතිවරුන්ට හිතෝවිතු ගණන් වලට දඩ නියම කරන්න බෑ මේ ත්‍රිවිල් රට රියදුරෙකුට වෙනවා අනිවාර්යෙන් ත්‍රිවිල් එකේ වසකුප්පියක් තියාගන්න මොකද නිකන්වත් කිලෝමීටර් 40 41 වුණොත් රුපියල් 25000යි එහෙනම් ඒ මනුස්සයා එතනින්ම වසකුප්පිය පානය කරන්න ඕනේ සංගම් සමාගම් 28ක් විතර ඉන්න සියලු දෙනාම පළවෙනි දා මධ්‍යම රාත්‍රී 12ට රියදුර ධාවණයෙන් ඉවත් වෙනවා කියලා අපිට ඇවිල්ලා කිව්වා අපි අන්තර් පළාත් වල තියෙන බස් 3000යිනේ ලංකාවේ පෞද්ගලික බස් රථ 20000ක් තියෙනවා බලමු අප ගමුන්ට පුළුවන් ද මේක නතර කරා ගන්න කියලා එයාගේ රූට් වලවත් බස් නතර කරා ගන්න බැරි මිනිහෙක් තමයි සභාපති වෙලා ඉන්නේ මිනි මරන්න වරමක් ඉල්ලනවා මේ කිසි දෙයකට අපි නම් දායකත්වය දෙන්නේ නැහැ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කොන්ද තියෙනවා නම් ආණ්ඩුවට ඔවුන් අත්අඩංගුවට ගත යුතුමයි පැහැදිලිව කියන්නේ මේ දඩ මුදල් වැඩි කරන රුපියල්වත් වැඩි කරන්න දෙන්න බෑ මේ වසරේ මේක අකුල ගන්න ඊට පස්සේ ලබන වසරේදී අපිත් එක්ක සාකච්ඡා කරලා කරන්න එහෙම නොවෙනම් පළවෙනිදා මැදියම රාත්‍රියේ සියලුම වාහන ටික ධාවනෙන් ඉවත් වෙනවා හැබැයි පාරේ ඒ වාහන තිබුණොත් තියෙන පාරේ හරහාට මිසක් කෙලින් අතර නෙවෙයි ඔබ පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් කෘෂි කර්ම වැවිලි කර්මාන්ත මහවැලි සංවර්ධන හා පරිසර වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන රහිතව සම්මත වුණා කාර්ක සභා විවාදයේ පැවැත්වෙන අවස්ථාවේදී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සභා ගර්භයේ රැඳී සිටියා දැන් මේ අමාත්‍යාංශයේ වැය ශීෂයේ අස්තමේන්තු දිහා බලනකොට අපිට පේනවා බිලියන 2කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිපාදන කප්පාදු කළා තියෙනවා. ප්‍රාග්ධන වියදම් බිලියන 4ක්. ඔව්. කොතනක් තියෙන කියන්නේ? බලන්න පොතේ. නිකන් බොරුවට ඇවිල්ලා කෑ ගහන්න එපා. මූලධන වියදම් 4890න් 1808යි මේ පාර. ඒ 4890න් කියලා බිලියන 4 ගිය අවුරුද්දේ. බිලියන 4යි. බිලියන 5යි අත වශයෙන්. ආ ඒක ඒ කඩලා දිනු දි කියන්නේ. බිලියන 5 දාලා බිලියන 5 වෙන් කරපෙක තියෙනවා. ඒක මේක නෑ මුලම පිටුවේ මුළු වියදම බිලියන 11යි 2016 2017 බිලියන 8යි ඉතින් මොකද්ද අන්න අනිත් අමාත්‍යංශලත් ඔය කැපී නෑ ඒක හරි දැන් ඔබතුමා කිව්වනේ ඔබතුමා බිලියන 4ක් වෙන් වෙච්ච ගණන් සතුරු වෙනවා ඒ අමාත්‍යංශද සතයක්වත් වෙන් වෙලා නෑ අතයක් නෙමෙයි වියදමක් කරන්නේ ඉතින් බොරු කියන්නේ නෑ 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 ඒව නෙමෙයිනේ බිලියන 5ක් හම්බෙන්නේ බිලියන 7ක් හම්බෙච්ච එකටනේ ආ ඒ ඒ මට කමක් නෑ ඔබතුමාට සතුරු වෙන්නේ නැති ඔබතුමාට වාහන ටිකයි අමාත්‍යංශ බලු ටිකටයි ඒකයි ඔබතුමාට මේ වෙන් කරපු දේවලු වෙන් කර තියෙන්නේ ගොඩනැගිලි කිරීම වලට යන්ත්‍ර සූත්‍ර වලට නැතුව මේ ව්‍යාපෘති දිගට නෑ මේ ව්‍යාපෘති වලින් තමයි අහිංසක මිනිසුන්ට මොන හරි වෙන්නේ ඒක මම මේ කෙටුම්පත දිගටම බැලුවා මේකේ කොතනකවත් තේ රබර් පොල් වල පොහොර සහන ආධාරයට මුදල් වෙන් කරලා නෑ පොහොර සහන ආධාර ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා කෘෂිකර්ම අමාත්‍යංශෙත් ඒ වගේම වැවිලි කර්මන්ත අමාත්‍යංශෙත් ඒ සඳහා මුදල් මුදල් අමාත්‍යංශේ වැශේෂයටද තියෙනවා එහෙමනම් මේ ඇස්තමේන්තු එක අමාත්‍යංශක විතරක් දුන්නා නම් ඉවරයි මුදල් අමාත්‍යංශය ඇස්තමේන්තු කියලා දාලා ඔක්කොම ටික එකට දානවා දැන් මොකටද ඒක මුදල් අමාත්‍යංශය ඇතුලේ තියාගන්න එන බලන්න මේකේ තියෙනවා මොකක් හරි විශේෂ අරමුණක් අමාත්‍යංශ වැය ශීර්ෂයට නොදා මුදල් අමාත්‍යංශ සතුව තියාගන්න එක ගැට පුතුමා කියන අරමුණක් තියෙනවා නම් ඒ
එවැනි අරමුණක් ඉෂ්ට වෙන්න අපිට තියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් හවුල්ලා තිබ්බ මේ ආණ්ඩුවේ. අද මේ කිරි එළ දෙනාගේ ඉස්සරහ කොටස බදාගෙන තියෙනවා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු අමාත්‍යව. පස්ස කොටස බදාගෙන තියෙනවා එක්සත් ජාතික පක්ෂ උදවි. අද සහල් කිලෝවක් රුපියල් 85යි. පහුගිය අවුරුදු 6මාරක් ඇතුළත අපි තියාගෙන හිටියේ සහල් කිලෝවක මිල රුපියල් 50ට අඩුවේ. ඒ ගොවියට වී වලට රුපියල් 40ත් 45ත් අතර මුදලක් ගෙවලා. වී වලට 45ක් දීලා හාල් ටික 50ට දෙන විදිය මට කියන්නකෝ. ඔහුගේ අවුරුදු 5ම ආපහු ගිහලා හැරිලා බලන දුන්නේ කොහොමද කියලා. හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ එකක් හදන්න රුපියල් 40ට නාඩු කරා. අපි උදේ ඉඳන් මේ විවාදේ හොඳට කරා. හැබැයි මේ වගේ තමුන්නාන්සේලාගේ අද කෘෂි කර්මාන්තයට අනාගතයක් නැහැ. පොහොර සහනාධාරයේ ඉවත් කෙරුවා. පොහොර සහනාධාරයේ අවුරුදු 5ක් දෙන්න තිබුණා. කිසි ප්‍රශ්නයක් නැතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ හොරකම කළේ නැත්තම්. රාජපක්ෂලා ගැන කතා කරන්න වෙන්නේ දැන් ඇතිනේ රාජපක්ෂලා ගැන කතා කරා. තමුන්නාන්සේ තේ රාජපක්ෂ පිටිපස්සේ ගියා ටික කාලයක්. ඒ ගිහිල්ලා කියාපුවා මම දැන් මෙතන කියන්නේ නැහැ. තමුන්නා මට මතක් වෙන ඔබතුමාගේ තාත්තා. ඒ නිසා මම තමුන්නාන්සේට මුකුත් කියන්නේ නැහැ. තමුන්නාන්සේගේ තාත්තට මම ගරු කරනවා හොඳට. තමුන්නාන්සේ කවුද කියන්නේ මම දන්නවා. අද තමුන්නාන්සේ වන්න පළතුරු වලට මොකද වුනේ? ඔබතුමා අපේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයලා හිටියා නේද? ඈ හිටියා. මට කියන්න පළතුරු වැඩි කරන්න මේ රටේ ඔබතුමා මොනවද කරේ කියන්නේ මට? තමුන්නාන්සේ අනුගාන අමාත්‍යංශයට ගිහිල්ලා අහන්න. දාන්න නිසා තමයි. තමුන්නාන්සේ අමාත්‍යංශයට ගිහිල්ලා නෑ හැමෝටම අහගෙන කියන්නකෝ. රටටම කියන්න. තමුන්නාන්සේට කියන්නේ මොකටද? තමුන්නාන්සේ රටට අහන්න කියන්න. ප්‍රතිපලේ වෙලා කරේ. ප්‍රතිපලේ වෙලා. ඔබතුමා කාලේ තමයි පිටරටින් හාල් ගෙනාවේ. අවසාන ප්‍රතිපලය දෙනවා. අවසාන ප්‍රතිපලය මොකක්ද වලට? පොන්නි සම්. පිටරටින් ගෙනාව අපි සංචාරක හොටල් වලට අවශ්‍ය කරන්නේ. මෙතුමා හරකෙක් ගැන කිව්වා. ඒ කතාව විවරුන්නේ මේ හරකා පොයින්ට් ඔෆ් ඕඩර් වැසියක්ද කියලා දැනගන්න කැමතියි. ඔය හරක් පොයින්ට් ඔෆ් ඕඩර් එක නතර කරගන්න. එතුමාලට ඕනේ කරා. ඔබතුමා නිසි පිළිතුරක් ලබා දුන්නා එතුමාට. මේ මන්නාරම තාරාපුරම් වැව්වට මිලියන 150ක් වෙන් කරලා තියෙනවා. මාතත්තිල ඔර්ක අමචර වන්ද කුලිපදක්කේ 150 මිලියන්ගල් நீங்கள் ஒதுக்கி இருக்கிறதாக வரவசல திட்டத்தில் કોઈ ඇමතිද නාන්නේ કોઈ ඇමතිද වෙන් කරලා තියෙන්නේ ගම ඇමති තමයි ගම ඇමති උගල යෝජනාව තීලා උගල දන්නානේ ඒක කුඹුරු බස් වැවුද නාන්න වැවුද කියලා පරිමාර්ගද ගොවි ජන සේවාද ඉරිගේෂන් මේ මම ඇදගෙන නැවොත් මිසක් ඔහොම වැව් හදලා නාන්නේ ඒක නිසා ඔබතුමා කියන්න මම මේ වැව කරගන්න ආ ගම ඇමති හරි